අයිබෝන් අපි එතකොට කලින් වීඩියෝ දෙකකින් වීඩියෝ එක සහ වීඩියෝ දෙක හරහා ද්‍රව්‍යතාව ගුණිත සම්බන්ධ මූලික හැඳින්වීම් ඊට පස්සේ ද්‍රව්‍යතාව ගුණිත කියන්නේ මොකක්ද කියන එක කතා කරා. ඉතින් අපි අද දවසේ මේ වීඩියෝ එක හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා ද්‍රව්‍යතාව ගුණිතයේ අපිට හමුවන විවිධ ගැටලු විසඳන ආකාර. රයිට්. දැන් සාමාන්‍යයෙන් ද්‍රව්‍යතාව ගුණිතය කියලා කියන්නේ සමහර ළමයි අමාරුයි කියන කොටසක් නේ. රයිට්. මේ ද්‍රව්‍යතාව ගුණිතයේ අර්ථය ඔගොල්ලන්ට ගැටලු ආකාර හම්බෙන්න පුළුවන් පහයි. හරිද? ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මගේ පන්තුල ඉගෙන ගත්ත දරුවෝ නම් දන්නවා. රයිට්. මම සාමාන්‍යයෙන් හැම පාඩමකම වෙනම ගැටලු ආකාර ඔයගොල්ලන්ට හඳුන්වා දෙනවා. ඒක ගොඩක් වෙලාවට සමහර උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් එමෙ pH එහෙම නැත්නම් වෙන පාඩමක් ගත්තොත්. හරි? ගොඩක් වෙලාවට මොකක්ද වෙන්නේ? සමහර පන්තුල ගණන් 3400 හදන එක අපි ගණන් 50න් ඒ ඔක්කොම ටික ගණන් 50කුත් නෙවෙයි. ඊටත් වඩා අඩු ගණන්ෙන් ඒ ඔක්කොම ටික කවර් කරගන්නවා. ඒ කොහොමද? අපි හැම පාඩමකම විභාගෙට අහන්න පුළුවන් විදිහේ ගැටලු ආකාර එන්න පුළුවන් ගැටලු ආකාර සමූහයක් තියෙනවා. අපි මේ ගැටලු ආකාර සමූහය අධ්‍යයනය කරන එක තමයි අපි කරන්නේ. රයිට්. ඒක KSP හරහත් අපි කරන්න නැහැ. KSP වලත් අපි කරන්න යන්නේ ද්‍රව්‍යතාව ගුණිතයේත් ඒ වගේ එන්න පුළුවන් ගැටලු ආකාර පහක් තියෙනවා. ඒ ගැටලු ආකාර පහ අපි වෙනම ඉගෙනගමු. හරි. හරි සරලයි. හරිද? ඒ ගැටලු ආකාර පහ වෙනම ඉගෙනගෙන රයිට් අපි ඒකෙන් මොකක්ද වෙන උදාහරණ කිහිපයක් කතා කරමු. එතකොට ඕගොල්ලන්ට ඒ ගැටලු ආකාර පහ හරියට අවබෝධ කරගත්තොත් විභාගයට අහන ඕනම කේස් පොයි ගැටලුවක් ඔයගොල්ලන්ට හරි සරලව රයිට් හදලා උත්තර ගන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙවෙයි, බොහොම සරල දෙයක්. රයිට්. එතකොට අද දවසේ අපිට KSP ගැටලු ආකාර වලින් හරි ගැටලු ආකාර ඔක්කොම ටික කතා කරන්න බෑ. අපිට ගැටලු ආකාර දෙකක් තමයි කතා කරන්න වෙන්නේ. ඊළඟ වීඩියෝ එක හරහා මම අනිකුත් ගැටලු ආකාර ටික බලමු. ගැටලු ආකාර දෙකක් හෝ තුනක් ඊළඟ වීඩියෝ එක හරහා ඊටු ටික කතා කරන්න බලාපොරොත්තු වෙනවා. රයිට්. එතකොට දැන් ඔයගොල්ලන්ට මම කිව්වා පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක ඔයගොල්ලෝ බලලා නැත්නම් ද්‍රව්‍යතාව ගුණිතය යටතේ රයිට් මේ ගැටලු විසඳීම කියන එක කතා කරන්න පටන් ගන්න කලින් ගැටලු විසඳීම කියන එක පටන් කතා කරන්න පටන් ගන්න කලින් අනිවාර්යෙන් පළවෙනි වීඩියෝ එක සහ දෙවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. එහෙම නැත්නම් දරුවෝ ඔයගොල්ලන්ට මේක තේරුම් ගන්න අමාරු වෙනවා පළවෙනි එක. ඊළඟ දේ දැන් මේ ගැටලු ආකාර මම සාකච්ඡා කරන්න පටන් ගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට ගෙදරදී හදන්න කොහොමද දැන් ගෙදරදී මම ඉගෙන ගන්නෙ. හරි. එතකොට ඔයගොල්ලන්ට ගෙදරදී හදන්න තව ගැටලු ටිකක් වෙනම දෙනවා. ඒ සඳහා මේ වෙද්දී ඔයගොල්ලෝ මං හිතනවා ඔයගොල්ලෝ ද්‍රව්‍යතාව ගුණිත දාලා ටියුට් එක Google Drive එකට ගිහිල්ලා ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඇති. ඒතර අදම මේ වීඩියෝ එකට සම්බන්ධ වෙන කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් රයිට් ඒ අනිවාර්යෙන් පළවෙනි සහ දෙවෙනි වීඩියෝ දෙක බලලා ඉන්න ඕනේ. සහ ඒ වගේම මේක දාලා ටියුට් එක Google Drive එකේ තියෙනවා. ඒක දාලා link එක මේ පහතින් ඔයගොල්ලන්ට දීලා ඇති. රයිට්. ඒ link එක හරහා Google Drive එකට ගිහිල්ලා ඒ ටියුට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. පුළුවන්කමක් තියෙනවා නම් ඒ ටියුට් එකේ රයිට් print out එකක් ගන්න ඕනේ. ඒතර ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න ලේසි. ඒතර මම අද මේ ගැටලු ආකාර කීපයක් කතා කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට හදන්න වෙනම ගණන් ටිකක් මාක් කරනවා ටියුට් එකෙන්. ඒ ගණන් ටික ඔයගොල්ලෝ හදන්න ඕනේ. රයිට්. ඉතින් මම කලිනුත් මම හිතන්නේ මුල්ම හැදින්වීමට තියෙත් ඔයගොල්ලන්ට කිව්වා දැන් මේ ලැබෙන කාලේ COVID-19 නිසා ඔයගොල්ලන්ට ලැබිලා තියෙන කාලය නිකරුණේ ගත කරන්න එපා. හැම වෙලාවෙම මතක තියාගන්න ඔයගොල්ලන්ට මේ ගිවෙන හැම තප්පරයක්ම ගිවෙන හැම විනාඩියක්ම ආයෙත් ගන්න බෑ. ඒතර ඔයගොල්ලෝ මේ වෛරසයේ ව්‍යාප්තිය හින්දා එළියට බහින්න බැරුව මාස දෙකක් ගෙදරටලා වැඩක් නොකර ගත කරා නම් නැවත ඒ මාස දෙක ඔයගොල්ලන්ගේ ජීවිතේ කවදාවත් එළඹෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයගොල්ලෝ එක විනාඩියක් හෝ විනාඩි දෙකක් හරි පැයක් හරි අතහැරියොත් හොඳට මතක තියාගන්න දරුවෝ ආපහු ඒ පැය දෙක ඔයගොල්ලන්ට කවදාවත් හම්බෙන්නේ නැහැ. ඒ නිසා මම කියන්නේ ඒ පැය දෙක රයිට් සමහරවල්ලාට විෂය කටයුත්තක් සඳහාම නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔබේ අභිවෘද්ධිය සඳහා වැදගත්තර යමක් සඳහා ඒක වැය කරන්න ඕනේ. රයිට්. ඒකයි මම කියන්නේ. ඒ නිසා හොඳට මේක තේරුම් ගන්න. මම ඇත්තටම දකිනවා මේකේ COVID-19 ලා අපි හැමෝම දකින්න අහිතකර පැත්ත විතරනේ. දැන් ඔයගොල්ලෝ දකින්නේ COVID-19 වෛරසයේ හින්දා රයිට් ඔයගොල්ලන්ට මතුවෙච්ච ප්‍රශ්න ටික විතරනේ. හැබැයි මම නම් හිතනවා මේකේ මේ නිසා මේ වෛරසයේ ව්‍යාප්තිය හින්දා ඔයගොල්ලන්ට ඇතිවෙච්ච හොඳ බලපෑම් ටිකකුත් තියෙනවා. හොඳ බලපෑම් ටිකකුත් තියෙනවා. නිකන් හිතන්න බලන්න රයිට්. දැන් මම මේ වීඩියෝ එක කරන්න සහ මීට දවස් කීපයකට කලින් ඇත්තටම මේ මාස දෙකක් කර්ෆ්යු යට තේ ඉඳලා ඊට පස්සේ නිදහස් වෙච්ච ගමන් මට එළියට යන්න සිද්ධ වුණා. ඒ එළියට යද්දි මම දැකපු දේ මට ඇත්තටම විශ්වවිද්‍යාලයේ හරහා යන්න සිද්ධ වුණා. පෙර දින විශ්වවිද්‍යාල හරහා යද්දි මම දැක්කේ අන් කවරදාකවත් නැති තරම් හරි බොහොම ලස්සන ශාක වැටලා තිබ්බා, මල් පිපිලා තිබුණා. හරි. ඒ වගේම මොකක්ද වෙන්නේ මේ කෑගල නගරේ වෙන්න පුළුවන්, වෙන නගර වෙන්න පුළුවන්. හරි. හරි බලන්න ස්වභාව සෞන්දර්ය වටපිටාව. රයිට්. මිනිස්සු මාස දෙකක් තිස්සේ පාරට එන එක පුළුවන් තරම් අවම වෙච්චාම, වාහන පදවන එක අවම වෙච්චාම බලන්න පරිසරයේ ස්වභාවික සෞන්දර්ය කොච්චර දුරට වර්ධනය වෙලා තියෙනවද කියලා. රයිට්. එතකොට මට හිතෙනවා හරි මේ මාස දෙක කාලය තුළ හරියට මොකක්ද වෙන්නේ මේ වටපිටාව යම් තරමකට දැක්කනම් ඔයගොල්ලන්ට මොකක්ද වෙන්නේ මේ කාලය තුළ පරිසරය වෙලා තියෙන වෙනස හොයා ගන්න පුළුවන් පළවෙනි එක.
හරි දේනික බලන්න මම දැක්ක බොහෝ මිනිස්සු මෙච්චර කාලයක් කිසිම වගාවක් නොකරපු ඒ වගේ මොකක්ද දෙන්නේ හරි බොහෝ දේවල් gederawatte අඩුම ගන්න මොකක්ද දෙන්නේ හරි මල් පැලයක්වත් මිරිස් පැලයක් තක්කාලි පැලයක් නොහිටෝ මිනිස්සු මම දැක්ක පහුගිය කාලේ මොකක්ද දෙන්නේ හෝම් ගාර්ඩන් කියලා හරි බොහොම ලස්සන මොකක්ද දෙන්නේ ගෙවත් විවිධ එළවලු වර්ග හදනවා රයිට් ඒ වගේ මොකක්ද දෙන්නේ මම දන්න සමහර මගේ මිතුරෝ රයිට් සමහර මොකක්ද දෙන්නේ මගේ පවුලේ උදවිය හරි ජීවිත කාලෙම කිසිම ගහක් සමහරලාට තමන් ගෙවත් හදල නැති කට්ටිය මම දැක්ක මේ නිවාඩු කාලේ රයිට් වගා කරනවා ලස්සන සමහර කට්ටිය මලුත් හදනවා එක එක දේවල් කරනවා රයිට් ඒ වගේම හරි මම තව වැඩිපුරම හිතන දෙයක් තමයි මගේ ජීවිතේ වුණත් සමහරලාට මට පවුලේ අයත් එක්ක ගත කරන්න තියෙන කාලය ගොඩක් අඩුයි. හැබැයි මේ කාලයේ මම හොඳටම දකපු දේ තමයි දරුවෝ රයිට් මම මාස දෙක කාලයක් ගෙදරටම වෙලා හිටියා. ඉතින් ඒ කාලේ මොකක්ද වෙන්නේ අපේ පවුලේ උදවියත් එක්ක රයිට් බොහොම ක්ලෝස් විදිහට අපිට මේ කාලේ මොකක්ද වෙන්නේ ගත කරන්න අවස්ථාව හම්බුණා. රයිට් මම හිතනවා ඕගොල්ලන්ටත් ඒක එහෙමයි. දැන් ඕගොල්ලෝ සාමාන්‍යයෙන් පන්ති යනකොට එහෙම ගොඩක් වෙලාවට සති දවස් පහම ඉස්කෝලේ සමහරව ඉස්කෝලේ යන්නෙත් නැහැ. රයිට් ඊළඟ දේ තමයි තව සමහර කට්ටිය ඉස්කෝලේ පන්ති සහ සමහරලට එකම විෂයට පන්ති දෙක තුනකටත් යන කට්ටිය ඉන්නෝනේ. මේ ඔක්කොම එකතු වෙච්චාම ඕගොල්ලන්ට ගෙදර රැඳෙන දින කාලේ හරි අඩුයිනේ. එහෙම වෙච්චාම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ අම්මා ඕගොල්ලන්ගේ තාත්තා ඕගොල්ලන්ගේ සහෝදර සහෝදරියුත් එක්ක ගත කරන කාලේ හරි අඩුයිනේ. හැබැයි මේ මාස දෙක කාලය රයිට් මම හිතන්නේ ඕගොල්ලන්ට ඕන තරම් රයිට් ගෙදර අයත් එක්ක සුහදව කතා බහ කරමින් ගමන් එක්ක පොඩි පොඩි ක්‍රීඩාවක් කරමින් ගමන් හරි ගත ගන්න කාලය හම්බුණා. රයිට් මං හිතන්නේ මේ වගේ පවුලේ අයට එකතු වෙලා ඉන්න කාලයක් ලැබිච්ච එකම මං හිතන්නේ හොඳ දෙයක්. හරි නේද මං කියන්නේ? ඒ වගේ තව ගොඩක් දේවල් කල්පනා කරලා බලන්න. හරි මට හිතෙනවා ඒ වගේම තව ඔගොල්ලොන්ගේ ගෙවල්ල අනවශ්‍ය විදිහෙන් විශාල වශයෙන් තියෙනවනේ. හරි මමත් ඇතුළු අනවශ්‍ය විදිහෙන් විශාල වශයෙන් තියෙනවනේ. හැබැයි මං හිතනවා මේ කාලේ ඇතුළත ඔගලන්ට අනවශ්‍ය විදිහන් වලින් තොරව රයිට් ගෙදරක් බොහොම පොඩි මුදලකින් රයිට් කලමනාකරණය කරගන්න විදිහ ගැන ඔයගොල්ලන්ගේ අම්මගෙන් තාත්තගෙන් පාඩම් ඉගෙන ගන්න හම්බෙන්නේ නැති. හා නැද්ද? ඒ නිසා මම හොඳට කල්පනා කරලා බලන්න. මම හිතනවා මේ හැම දෙයකම හොඳ පැත්තක් වගේම නරක පැත්තකුත් තියෙනවා. රයිට්? ඒ නිසා මම හිතනවා අයි ඔයගොල්ලෝ මේකේ තියෙන හොඳ පැත්තත් යම් තරමකට අධ්‍යයනය කරන්න. රයිට්? ඉතින් අපි අපේක්ෂා කරමු තව දින කීපයකින් හෝ සති කීපයකින් අපිට රයිට් මේ කරදරයෙන් මිදෙන්න අවස්ථාව ලැබෙයි. රයිට්? ඊට පස්සේ අපිට නැවත සාමාන්‍ය පරිදි පන්ති පටන් ගන්න අවස්ථාව හම්බෙයි. ඒකෝර අපි පාසල් සහ පන්ති සාමාන්‍ය පරිදි පටන් ගමු. හරි. ඒක ලැබෙ දිනින් ගන්න ඕන වැඩ කටයුතු ටික කරගෙන යමු. ඒතර ඕගොල්ලෝ මේ කාලේ මෙතනින් ඉස්සරහට නිවාඩුවේ ඉඳ හම්බෙන කාලයත් පුළුවන් උපරිමයේ රයිට් වැඩ කරන්න. රයිට්. එතකොට මේ මම දෙන වැඩ කටයුතුත් පුළුවන් විදිහට සම්පූර්ණ කරන්න. ඒක ඕගොල්ලන්ට මොකක්ද දෙන්නේ ඉස්සරහට ඉතා වැදගත් වෙයි. මගේ පන්ති සහභාගී වුණා හෝ නොවුණා රයිට් ඕනම කෙනෙකුට මොකක්ද දෙන්නේ මේ ටික වැදගත්. දැන් අපි එතකොට මේ වෙනකොට 2020 දරුවන් සඳහා විතරනේ මේ පාඩම් කටයුතු කරන්නේ රයිට්. ඒතර තව ටික දවසකින් පස්සේ 2021 ළමයින්ටත් 22 ළමයින්ටත් මේ වගේම පාඩම් මාලාවක් අපි කරන් ගන්න බලාපොරොත්තු වෙනවා. දැනට 2020 පමණයි මේ කතාව මම පටන් ගත්තේ. රයිට්. එහෙනම් අපි අද දවසේ බලමු ද්‍රව්‍යතා ගුණිතය ගැටළු විසඳන ආකාර කීපයක්. රයිට්. ලියන්නම් මාතෘකාවක්. ද්‍රව්‍යතා ගුණිතය ගැටළු විසඳුම් ආකාර. ද්‍රව්‍යතා ගුණිතය ගැටළු විසඳුම් ආකාර. රයිට්. මං කොහොම මේ අර්ථයේ ගැටළු විසඳන ආකාර පහක් තියෙනවා කියලා කිව්වනේ. එකකින් අපි එක එක වෙනම කතා කරමු. හා අපි දාමු පළමු ආකාරය. රයිට්. පළමු ආකාරය. රයිට්. ද්‍රව්‍යතා ගුණිතයේ ගැටළු විසඳන පළවෙනි ආකාරය විදිහට ඔයගොල්ලන්ට හම්බෙන්නේ මෙහෙම. මම ඔයගොල්ලන්ට පළවෙනි වීඩියෝ එකකින් ගෙන්නුවා ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය කියන්නේ මොකක්ද කියලා. මතක් කරන්න මොකද ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය කියලා කියන්නේ? එම ද්‍රව්‍යෙන් සංතෘප්ත ජලීය ද්‍රාවණයක ඒකක පරිමාවක් තුල අඩංගු ද්‍රව්‍ය ප්‍රමාණය. මතකයිනේ? රයිට්. ඔයාලට ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය දීලා ඒ ඇසුරින් ඒකේ ද්‍රව්‍යතා ගුණිතය අහන්න පුළුවන්. එහෙනම් මං ආපහු කියනවා මේ වගේ ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය දීලා ඒ ඇසුරින් ද්‍රව්‍යතා ගුණිතය අහන්න පුළුවන්. එහෙනම් මං කියනවා ජලයේ ද්‍රව්‍යතාවය දීලා ද්‍රව්‍යතා ගුණිතය අහපුවාම ජලයේ ද්‍රව්‍යතාවය ලබා දී ද්‍රව්‍යතා ගුණිතය ලබා දී ඇති විට කියලා දාමුකෝ. ලබා දී ඇති විට ද්‍රව්‍යතා ගුණිතය සෙවීම. හා රයිට්. දාන්න පළමු ආකාරය කියලා. පළමු ආකාරය යටතේ ලියලා දාන්න. ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය ලබා දී ඇති විට ද්‍රව්‍යතා ගුණිතය සෙවීම. ද්‍රව්‍යයක ජලයේ ද්‍රව්‍යතාවය ලබා දී ඇති විට ද්‍රව්‍යතා ගුණිතය සෙවීම. හරිනේ? රයිට්. ලන උදාහරණ ප්‍රශ්නයක්.
යට දහන ප්‍රශ්නයක් ඇති. ලන සෙල්සිියස් අන්සක විසි පහේදී සෙල්සිියස් අන්සක විසි පහේදී සිිල්ව ක්‍රෝමේට් හි සිිල්ව ක්‍රෝමේට් AG2CrO4 හි ජලයේ ද්‍රාව්‍යතාවය ජලයේ ද්‍රාව්‍යතාවය දෙක වැඩි කිරීම අපි නම් මේ දාමුද මේක දෙක නෙමේ අපි දම පහ කියලා රයිට් පහ වැඩි කිරීම දහයිරින හතයි ගණ ඩෙසිමීටරයට මවුල ලෙස දී ඇත සෙල්සිියස් අන්සක විසි පහේදී සිල්ල ක්‍රෝමේටි ජලීරාවතාවය පහ වැඩිකිරීම දහරණ හතයි ගණ ඩිසින් මවුල ලෙස දී ඇත එම උෂ්නත්තේදී එම උෂ්නත්තේදී සිල්ව ක්‍රෝමේට්හි ද්‍රාවතා ගුණිතය ගණනය කරන්න එම උෂ්නත්තේදී සිල්ල ක්‍රෝමේට්හි ද්‍රාවතා ගුණිතය ගණනය කරන්න හරනේ රයි අපි නඩි දෙකක් කරන්න හදන්න බලන්න ඉක්මට ගන්න රයි් කොහොමද දෙනම් කියන්න තියෙන්නේ හරි සරලයි දැන් අපිට කියනවා මෙන්න සිල්ව ක්‍රෝමේට්ගේ රයි් ද්‍රාවතා ගුණිතය දීලා තියෙන්නේ එනම් ද්‍රාවතා සමතුලිතතාවය මං ඉස්සල් ලියනවා AG2CrO4 හරි සමතුලිතව ඉන්නවා මේ පැති මොනාද තියෙන්න ඕනි සිල්ව ධන අයන දෙකක් තියෙන්න ඕනි සහ මොනාද තියෙන්නේ CrO4 2-අයන දැන් මෙයාගේ ජලයේ ද්‍රාවතාවය X කියලා කියන්නේ සිල්ව ධන අයන සාන්දනය කියද වෙන්න ඕනි ඒ වගේ දෙගුණයක් ගැන දෙකයි එක් හරි එතර ක්‍රෝමේට් අයන සාන්දනයම කදන්න මෙයාගේ ජල ද්‍රාවතාවේ එක් නං එකකින් හම්බෙන ක්‍රෝමේට් එකයි එන මෙයාගම කද වෙන්න ඕන එක් ඕගන කතාව ඒ කියන්නේ හරි මේකේ හරි සිල්ව ක්‍රෝමේට්ගේ ජලයේ ද්‍රාවතාවය පහ වැඩි කිරීම දහයේරින හතයි කියන එකේ තේරුම ගණ ඩෙසිමීට එකක් තුළ මෙන්න මෙච්චර මවුල ගණක් දියලා තියෙනවා කියන එක. ඒ කියන්නේ ද්‍රාවණයේ සිල්ල දන අයන සාන්දනය වෙන්න ඕනේ මේ වගේ කී ගුණයක් හරියට මෙයාගේ එකකින් මෙයාගේ දෙකයිනේ. එහෙනම් මෙයාගේ සාන්දනයේ 5 වැඩි කිරීම දහරන 7යි කියන්නේ සිල්ල දන අයන සාන්දනය කීයද වෙන්න ඕනේ? ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ කීයද? හා 5 වැඩි කිරීම දහරන 7 වගේ දෙගුණයක්. මම එහෙම ලියන්නම්. හරි. 5 වැඩි කිරීම 10 - 7 වගේ දෙගුණයක්. තේරුණා නේද කතාව? ඒ කියන්නේ ඕන්නම් ලියාගත්තොත් කීයද වෙන්න ඕනේ? 10 වැඩි කිරීම දහරන 7යි කියලා කියන්නේ. රයිට්. එක වැඩි කිරීම 10 - 6යි. හරි සරලයි. තේරුණා නේද? මෙයාගේ සාන්දනයේ 5 වැඩි කිරීම 10 - 7යි කියලා කියන්නේ මෙයාගේ සාන්දනයත් කීයද වෙන්න ඕනේ? 5 වැඩි කිරීම 10 - 7යි. හරිම සරලයි. හරිනේ? හා. දැන් අපි දන්නවා ද්‍රාවිතා ගුණිත ප්‍රකාශනය. හරි සරලයිනේ. මොකක්ද දෙනව වෙන්න ඕනේ? KSP කියන එක නා සමානයි. මොකක්ද වෙන්න ඕනේ? සිල්ව ධන අයන සාන්ද්‍රණයේ මොකද්ද ගන්න ඕනේ? වර්ගය වැඩි කිරීම මොකද වෙන්න ඕනි ක්‍රෝමේට් අයන සාන්දනය කියලා ලියුවා. හරි සරලයි. හරිනේ රයිට්. එතකොට මෙතනින් ඔයාලට හම්බ වෙනවා KSP සමානයි. මොකද වෙන්න ඕනි? සිල්ව ධන අයන සාන්දනය දැන් අපි කියනවා කීයද අපිට හම්බලා තියෙන්නේ? 1 වැඩි කිරීම 10 - 6යි. හරි. ඒකේ ගණ ඩෙසිමල් මවුල. අනිවාර්යෙන් ඒක ආදේශ කරන්න ඕනේ භෞතික අවස්ථා තියෙන්න ඕනේ. රයිට්. එහෙනම් මේකේ මොකද ගන්න ඕනි? හා වර්ගයනේ. වැඩි කිරීම දැන් මොකද වෙන්න ඕනේ? ක්‍රෝමේට් අයන සාන්දනය කීයද කියන්නේ? 5 වැඩි කිරීම 10 - 7යි. හරිනේ? ඒක නිකන් 5.0 කියලා මම ලිව්වට ඔයගොල්ලෝ 5 කියලා විතරක් දාන්න ගැටලුවක් නැහැ. වැඩි කිරි ගණිෂන් මවුල මේක කීවෙනි බලයේද ගන්න ඕනේ? පළවෙනි බලේ. හරිනේ? ආ දැන් එහෙනම් ඔයාලට හම්බ වෙනවා මේ වගේ මෙතනින් රයිට්. එකේ වර්ගය කියන්නේ ආපහු 1යි. 5ේ පළවෙනි බලය කියන්නේ ආපහු 5යි. එහෙනම් මෙතන 5 කියලාමයි හම්බෙන්නේ. රයිට්. 10 - 6 වර්ගය කියන්නේ 10 - කීයද? 12යි. ඒතර මෙතන 10 - 7යි. ඔක්කොම 10 - කීයද වෙන්නේ? 19. හරි. ඒකේ මොකක්ද වෙන්නේ? සාන්ද්‍රණයේ 3 වෙනි බලය එනකොට මෙතන මවුල වර්ගය, මෙතන මවුල 1. ඒ කියන්නේ ඔක්කොම කීයද? මවුලවල 3 වෙනි බලය. එහෙනම් ඩෙසිමීටර වල මොකක්ද වෙන්න ඕනේ? -9. ඔය තියෙන්නේ.
බවසරලයි. හරි රයි. එනම් ද්‍රව්‍යතාවය දීලා තියෙද්දි ද්‍රව්‍යතාව ගුණත්වය හොයන එක ඉතාම ලේසි. මොකද කරන්නේ? ඉස්සලම ලියා ගන්න ද්‍රව්‍යතා සමතුලිතතාවය, ජලයේ ද්‍රව්‍යතාවයේ ඇසුරින් ඇනායනයේ සහ කැටායනයේ සාන්දර ලියා ගන්න. ඒකල්ලා KSP ලියලා ඒකට ආදේශ කරන්න. එච්චරයි, බොහොම සරලයි. මම ආපහු කියනවා, ජලයේ ද්‍රව්‍යතාවයේ දී ඇති විට ද්‍රව්‍යතාව ගුණත්වය සෙවීම. ඕන එකට මෙච්චරයි කරන්නේ. මොකද කරන්නේ? හරි, ජලයේ ද්‍රව්‍යතාවයේ ඇසුරින් කැටායනයේ සාන්දනයයි ඇනායනයේ සාන්දනය ලියා ගන්න. එක මෙහෙම නිකම්ම යටි ලියලා දාන්න ඇති. රයිට්. KSP ප්‍රකාශනයේ ලියලා ඒකේ කැටායන සාන්දනය සහ ඇනායන සාන්දනය ආදේශ කරලා සුළු කරමු. ඔන්න පළවෙනි වර්ගය ඉතාම සරලයි. මොකක්ද වෙන පළවෙනි වර්ගය? රයිට්. ජලයේ ද්‍රව්‍යතාවයේ ලබා දීලා තියෙද්දි KSP හොයන එක. තේරෙනවනේ කතාව? බොහොම සරලයි. රයිට්. අඩුවර දෙනවා නම් එහෙම හදාගන්න. රයිට්. දැන් නම් අංක 2 දෙවන ආකාරයේ. දෙවන ආකාරයේ. රයිට්. දෙවෙනි ආකාරයේ තමයි ද්‍රව්‍යතා ගුණිතය දී ඇති විට, රයිට්, ද්‍රව්‍යතා ගුණිතය දී ඇති විට ජලයේ ද්‍රව්‍යතාවයේ සෙවීම. ද්‍රව්‍යතා ගුණිතය දී ඇති විට ජලයේ ද්‍රව්‍යතාවයේ සෙවීම. රයිට්. හා, ඒ ක්‍රමේ කතා කරන්න කලින් පොඩ්ඩක් ආපහු බලන්න පළවෙනි ක්‍රමේ. දැන් මම මෙතන ගත්තේ, හරි, පළවෙනි ක්‍රමේ බලන්න පොඩ්ඩක් ආපහු. මෙතන ගත්තේ සිල්ව ක්‍රෝමේට්ගේ ජලයේ ද්‍රව්‍යතාවය පහ වැඩි කිරීම 10^5 කියලා කෙලිම දුන්නානේ ගණ්ඩෂ් මවුල වලින්. ඕක කොහොමද වෙන්න පුළුවන්? ඔයාලට දෙන්න පුළුවන් ඕක ඝන ඩෙසිමීටර ග්‍රෑම් වලින්. එක ඝන සෙන්ටිමීටර 400ක දිය වෙලා තියෙන සිල්ව ක්‍රෝමේට් ස්කන්ධය එහෙම එක එක ආකාරලින් දෙන්න පුළුවන්. එතන මේ ජලයේ ද්‍රව්‍යතාවය මොන ආකාරයෙන් දීලා තිබ්බත් ලේසිම වැඩේ තමයි ඕගොල්ලෝ එක ඝන ඩෙසිමීටරන මවුල බවට හරව ගන්න. හරි, ජලයේ ද්‍රව්‍යතාවයේ ඝන ඩෙසිමීටර ග්‍රෑම් වලින් වෙන්න පුළුවන්, ඝන ඩෙසිමීටර මිලිග්‍රෑම් වලින් වෙන්න පුළුවන්. රයිට්. ඔහොම එක එක ආකාරලින් දීලා තියන්න පුළුවන්. හරි, එතන ඕගොල්ලෝ එක ඝන ඩෙසිමීටරේන මවුලින් ලියා ගන්න, ඒකල KSP වල දාන්න. ඒක තමයි ලේසිම වැඩේ. හරිනේ. රයිට්. එහෙනම් දෙවෙනි ආකාරය අපි කියනවා KSP ද්‍රව්‍යතාව ගුණිතය දී ඇති විට ජලයේ ද්‍රව්‍යතාවය සෙවීම. හරිනේ. රයිට්. එහෙනම් ලියන දෙවන ආකාරය ද්‍රව්‍යතාව ගුණිතය දී ඇති විට ජලයේ ද්‍රව්‍යතාවය සෙවීම. හරිනේ. රයිට්. දැන් මේකට උදාහරණ ප්‍රශ්නයක්. රයිට්. ලියන්න. රයිට්. සෙල්සියස් අංශක 25 දී PbCl2 හි ද්‍රව්‍යතා ගුණිතය 3.2 වැඩි කිරීම 10^11 මවුල 3 බලය ඩෙසිමීටර 9 බලය වේ. හරිනේ. රයිට්. සෙල්සියස් අංශක 25 දී PbCl2 ද්‍රව්‍යතා ගුණිතය 3.2 වැඩි කිරීම 10^11 මවුල 3 බලය ඩෙසිමීටර 9 වේ. එම උෂ්ණත්වයේදී PbCl2 හි ජලයේ ද්‍රව්‍යතාවය කමක් දාලා ඊළඟ රෝලේ PbCl2 වලින් සංතෘප්ත ජලීය ද්‍රාවණයක Pb ධන 2 අයන සහ Cl ඍණ අයන සාන්ද්‍රණ Pb ධන 2 සහ Cl ඍණ අයන සාන්ද්‍රණ ගණනය කරන්න. රයිට්. හරි, විනාඩියක් කරන් ගන්න හදන්න බලන්න ඉක්මනට. රයිට්. බලමු නේද? හා, කොහොමද නම් වෙන්න ඕනේ? රයිට්. දැන් අපෙන් අහන්නේ PbCl2 ගේ ද්‍රව්‍යතා ගුණිතය දීලා ජලයේ ද්‍රව්‍යතාවයනේ. රයිට්. මම ඉස්සෙල්ලම ලියා ගන්නවා මේ බලන්න PbCl2 ගේ, රයිට්, ද්‍රව්‍යතා සමතුලිතතාවය ලියා ගන්නවා. කොහොමද වෙන්නේ? මොනවද මේ පැත්තේ හැදෙන්නේ? රයිට්. මේ පැත්තේ හැදෙන්නේ, රයිට්, Pb ධන 2 අයන සහ Cl ඍණ අයන. Cl ඍණ අයන. හරිනේ. හා, එනම් මං ගන්නවා මෙහෙම. මං කියනවා PbCl2 ගේ ජලයේ ද්‍රව්‍යතාවය මේ උෂ්ණත්වයේදී PbCl2 හි ජලයේ ද්‍රව්‍යතාවය. ජලයේ ද්‍රව්‍යතාවය. රයිට්. අපි ගමු සිම්පල් x කියලා. ජලයේ ද්‍රව්‍යතාවයේ x නම්.
ඒ කියන්නේ මෙන්න මෙයා ජලයේ දිය වෙලා තියෙනවා කොච්චර ප්‍රමාණයක්ද? x ප්‍රමාණයක්. හරි, මෙයා ජලයේ දියලා තියෙනවා x ප්‍රමාණයක්. එනම් මෙයාගේ ජලයේ දිය වෙච්ච සාන්ද්‍රණය x නම්, මෙයාගේ ජලයේ ද්‍රව්‍යතාවය x නම්, ඒකෙන් හම්බෙන ලෙඩ් දන දෙක අයන සාන්ද්‍රණය කොච්චරද වෙන්න ඕනේ? xමයි. ඒකෙන් හම්බෙන ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කීයද වෙන්න ඕනේ? මෙයාගේ එකකින් මෙයාගේ දෙකක් හම්බ වෙනවනේ. එනම් මෙයාගේ x වලින් මෙයා කීයද හම්බ වෙන්න ඕනේ? 2x. හරිනේ? හරි සරලයි. දැන් එහෙනම් අපිට නෝ මේකට ද්‍රව්‍යතාව ගුණිත ප්‍රකාශනේ. හරි, කැමති පැත්තට ලියන්න පුළුවන්. මම ඕනනම් මෙතනදී ද්‍රව්‍යතාව ගුණිත ප්‍රකාශනේ අනිත් පැත්තට ලියා ගන්න. කොහොම ලිව්වත් එකයිනේ. PB දන දෙක අයන සාන්ද්‍රණය වැඩි කිරීම මොකද්ද වෙන්න ඕනේ? ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණයේ වර්ගය සමානයි KSP කියලා ලිව්වා. KSP දිය තියෙන අනිත් පැත්තට ලෝ කොයි පැත්තට ලිව්ව ප්‍රශ්නයක් නැහැ. දෙපැත්තෙන් කෝඩ් ලිව්වත් ඔලන්නේ. හරිනේ? එහෙනම් දැන් අපි දන්නවා ද්‍රව්‍යතාවය x කියලා ගත්තාම ලෙඩ් දන් දෙක අයන සාන්ද්‍රණය කීයද වෙන්නේ? x වැඩි කිරීම ක්ලෝරයිඩ් අයන සාන්ද්‍රණය කීයද වෙන්නේ? 2x. ඒකේ මොකද්ද ගන්න ඕනේ? වර්ගය සමානයි KSP අපිට කියලා තියෙනවා කීයක් කියලාද? 3.2 වැඩි කිරීම 10 ඍණ 11යි. මොකද වෙන්නේ? මවුල 3 බලය ඩෙසිමීටර් ඍණ 9. මෙතනින් ඔයාලට හම්බෙනවා 2 වර්ගය කියන්නේ 4යි, right? එතන මෙතන 4 x වර්ගය, මේ x ගුණ වෙච්චාම අපිට හම්බෙනවා කීයක් කියලාද? 4 x වල ඝනය. මෙතනත් මං හදනවා එහෙනම් මේක, right? 32 කියලා හදනවා. එතකොට දශම ස්ථානයක් මෙතෙන්ට ගත්තානේ. ඒ නිසා මෙතන 10 ඍණ කීයද වෙන්න ඕනේ? 12ක් වෙන්න ඕනේ. මෙතන මොකද්ද වෙන්නේ? මවුල, right? 3 බලේ ඩෙසිමීටර් ඍණ 9. හරි සරලයි. දෙපැත්තම 4ෙන් බෙදිච්චාම අපිට හම්බෙනවා මේ පැත්තෙන් x වල 3 බලය සමානයි 32 4ෙන් බෙදිච්චාම අපිට හම්බෙනවා 8 වැඩි කිරීම ධාරණ කීයක් කියලාද? right 12යි. හරි? හරි සරලයි මේව. එතකොට දෙපැත්තම ඝනමූලය ගත්තාම මේ පැත්තෙන් අපිට හම්බෙනවා x කියන එකන සමානයි මොකද වෙන්නේ? 8 ඝනමූලය කියන්නේ අපිට හම්බෙනවා 2යි 1 වැඩි කිරීම ධාරණ 12 ඝනමූලය කියන්නේ මේක 3ෙන් එකනේ ගන්න ඕනේ. එතකොට කීයද වෙන්නේ? 4යි, right? මවුල ඝන ඩෙසිමීටර කියලා හම්බෙනවා. හරි සරලයි. හරි, x කියලා කියන්නේ අපි කිව්වා ඒ උෂ්ණත්වයේදී PbCl2හි ජලීය ද්‍රව්‍යතාවය. right. දැන් අපෙන් අහනවා ඊට පස්සේ මේකේ ලෙඩ් දන දෙක අයන සාන්ද්‍රණය හොයන්න. හරි සරලයිනේ. මේ ද්‍රාවණයේ ලෙඩ් දන දෙක අයන සාන්ද්‍රණය. ඒක ඉතින් අය හදන්න දෙයක් නැහැ නේ. මොකද කරන්න තියෙන්නේ? මේ බලන්න. හරි, ලෙඩ් දන මෙයාගේ ද්‍රව්‍යතාවයේ x නම් ලෙඩ් දන දෙක සාන්ද්‍රණය කියන්නේ ඒකමයි. ඒ කියන්නේ කීයද? 2 වැඩි කිරීම 10 ඍණ 4ම තමයි. හරිනේ? right. ඊට පස්සේ අපෙන් අහනවා මේකේ Cl ඍණ අයන සාන්ද්‍රණය. ඒකත් හොයන්න දෙයක් නැහෙනි. කොහොමද කියන්න තියෙන්නේ? PbCl ගේ ද්‍රව්‍යතාවයේ x නම් ක්ලෝරයිඩ් සාන්ද්‍රණය වෙන්න ඕනේ. ඒ වගේ දෙගුණයක්නේ. ඒ කියන්නේ 2x නේ. ඒ කියන්නේ කීයද වෙන්න ඕනේ? 4 වැඩි කිරීම 10 ඍණ 4යි. තරනේ. එහෙනම් මේකෙත් අහන්න පුළුවන් මෙහෙම. මේකෙත් ඔයාලෙන් අහන්න පුළුවන්. හරි, ජලයේ ද්‍රව්‍යතාවය ඝන ඩෙසිමීටර ග්‍රෑම් වලින් ඉදිරිපත් කරන්න. ඒතර ඕගොල්ලෝ කරන්න ඕනේ මේ මවුල ග්‍රෑම් කරන එක විතරයි. ඔයාලෙන් අහන්න පුළුවන් ඝන සෙන්ටිමීටරයට මිලිග්‍රෑම් වලින් ඉදිරිපත් කරන්න. right? ඒක වෙනස් කරන්න ඉස්සරහ තියෙන. right? මේක තමයි ෆෝමැට් එක. right? මේකේ තුර අපිට සමහරලාට වෙන වෙන ඒකෙන් බඩ පත් කරන්න වෙයි. හරිනේ? right. එහෙනම් ඔන්න ද්‍රව්‍යතාව ගුණිතයේ ගැටළු හදන පළවෙනි ආකාරය. හරි, ජලයේ ද්‍රව්‍යතාවය ලබා දී ඇති විට ද්‍රව්‍යතාව ගුණිතයේ සෙවීම. ඊළඟ එක ද්‍රව්‍යතාව ගුණිතය ලබා දී ඇතිර ජලයේ ද්‍රව්‍යතාවය සෙවීම. තනද සරලම ආකාර දෙක. right. මේ වගේ පොඩි පොඩි වෙනස්කම් එන්න පුළුවන්. මේ තමයි එනම් පොදු මේ වගේ ගණක් හදන විදිය. හරිනේ? right. එහෙනම් මේකේ තුන්වන ආකාරය අපිට තියෙන්නේ ටිකක් ලොකු මාතෘකාවක් පොදු වෙන ආචරණය කියලා. ඒකට යන්න කලින් ඔයගොල්ලෝ ටියුට් එකේ ප්‍රශ්න කීපයක් හදලා අපි ඒක සාකච්ඡා කරලා අවසන් කරලා ඉන්න ඕනේ. right. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම මම හිතනවා ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඇති. හරි? ටියුට් එක ඩවුන්ලෝඩ් කරගෙන print එකක් කරන්න නම් වඩා හොඳයි. හරි? එහෙම නැත්නම් මොකද වෙන්නේ? ඩවුන්ලෝඩ් කරගත්ත ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්න අංක ටික ඔයගොල්ලෝ පැත්තකින් ලියාගෙන mark කරගන්න. right. එතකොට ටියුට් එකේ පළවෙනි පිටුවේ පිටු අංක 1 ප්‍රශ්න අංක 1 ඉඳන්, හරි, ප්‍රශ්න අංක 1 ඉඳන් මම වෙනම කියන්න යන්නේ නැහැ. ප්‍රශ්න අංක 1 ඉඳන් දිගටම පළවෙනි ප්‍රශ්නේ, දෙවෙනි ප්‍රශ්නේ, තුන්වෙනි ප්‍රශ්නය 4, 5, 6 ආදී වශයෙන් පළවෙනි පිටුවේ තියෙන ප්‍රශ්න 15ම ඔගොල්ලෝ කරන්න ඕනේ. හරිද? ඊට පස්සේ පිටු අංක 2
ප්‍රශ්නංක 16 ඉඳන්. හරි, පිටුවංක දෙකේ තියෙන ප්‍රශ්නංක 16 ඉඳන් ඉස්සරහට තියෙන ඒවා ඔක්කොම ටික. ඔයගොල්ලෝ ප්‍රශ්නංක 31 දක්වාම කරන්න ඕනේ. පන්තිදි මාක් කරනවා වගේම තමයි ඉතින් ඈ. ඊළඟට පිටුවංක 3 ප්‍රශ්නංක 32 ඉඳන් ප්‍රශ්නංක 38 දක්වාම කරන්න. හරිද? 38 වෙනි ප්‍රශ්නෙන් පස්සේ ඔයගොල්ලෝ කරන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්නාංක ටික. මාක් කරගන්න මේ ටිකත් අවුදුරට. හරි, ප්‍රශ්නාංක 49 කරන්න ඕනේ. ප්‍රශ්නාංක 53 කරන්න ඕනේ. රයිට්. අනේ ප්‍රශ්නාංක දෙක. හරිනේ. හරි, එතකොට ඔයගොල්ලන් මෙතන ඔක්කොම තියෙනවා MCQs 40ක්. හරිද? MCQ 40ම ඔයගොල්ලෝ කරන්න ඕනේ. ඒ 40ෙන් මම ඔක්කොම සාකච්ඡා කරන්නේ නැහැ. මම එකෙන් තෝරාගත්ත ප්‍රශ්න 20ක් විතර සාකච්ඡා කරනවා ඊළඟ වීඩියෝ එකෙන්. හරිද? හරි, ඊට පස්සේ රචනා ප්‍රශ්නවල, හරි, රචනා ප්‍රශ්නවල රයිට් රචනා කළ වෙනම ප්‍රශ්න වගේ දාලා තියෙනවා. ඒ ප්‍රශ්නවල ඕගොල්ලෝ ප්‍රශ්නාංක 107 කියන එකේ ඉඳන් 107 කියන එකේ ඉඳන් රයිට් 125 දක්වා වැටි කරන්න. 25 දක්වා වැටි කරන්න. හරිනේ, පොඩි පොඩි ප්‍රශ්න තියෙන්නේ කරන්න පුළුවන්. හරි, එතකොට මේ ප්‍රශ්න ටික ඕගොල්ලෝ තනියම කරන්න ඕනේ. මේ ටික තනියම කරාට පස්සේ මේකෙන් අපි ප්‍රශ්න යම් ප්‍රමාණයක් සාකච්ඡා කරලා ඊට පස්සේ අපි පොදු අයන ආචරණය කියලා කතාවක් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි ඊට පස්සේ පොදු අයන ආචරණය කියන කොටසට ඊළඟ වීඩියෝ එක හරහා සම්බන්ධ වෙමු.